ඒ වගේම මේ අවාර යන්න එපා කියන්නේ හිරිහැර වැඩි කරදර වැඩි සතුන්ට දෙවියන්ට ඇරපු කාලේ. ඉතා ගහකොළ පරිසරයට හිත තිනං මේ රටට ආදරේ නම් ජල උල්පත් තිබෙන මූලික උල්පත් තිබෙන ඒ උතුම් තැන ආරක්ෂා කර ගැනීමට සිහිවත් සිහියෙන් ඉන්න ඕන. සිහියෙන් යුක්ත වෙන්නට ඕන. සිහියෙන් යුක්ත නොවුනොත් මේ කිසිවක් ආරක්ෂා කර ගැනීමට පුළුවන්කමක් නැති බව දැනගන්නට ඕන. මේ හැම දෙනාම ඒ උතුම් ස්ථානය රකින්නට නම් ඒ ශ්‍රීපාදස්ථානය උතුම් ස්ථානය රකින්නට නම් ශ්‍රීපාදස්ථානයට ගෞරවයෙන් කටයුතු කරනවා හා සමානවම පරිසරයටත් හිතති වෙන්න ඕන. බුදුහාමුදුරුවොත් පරිසරයට ඇලුම් කළා. පරිසරයේ විනාශ කිරීමට උපදෙස් දුන්නේ නැහැ. ඒව ආරක්ෂා කිරීමට උපදෙස් දුන්නා. නිසා සමනල අඩවියට පැමිණෙන බැතිමත් හැම දෙනාම ඒ පරිසරය ආරක්ෂා කරගන්නට ඕන. ගහකොළ සතා සිව්පාවාට හිරිහැර නොවන ලෙස කටයුතු කරන්නට ඕන. ඒ වගේම මද්ද්‍රව්‍ය මත් ඒ කුඩු මත් පැන් ඒවයින් වැළකිලා ඉන්නට ඕන. හොඳ ගැළපෙන ඇඳුම් පැළඳුම් වලින් යුක්ත වෙන්නට ඕන. සංගීත භාණ්ඩ පරිහරණය කරමින් වන්දනාවේ යෙදීමෙන් වැළකී සිටින්නට ඕන. නිසා ඔය පින්වත් හැම දෙනාම මේ හොඳ සැනසීම උදා කරගන්න පින්වතුන් හැටියට කටයුතු කරන්නට ඕනේ කියලා අදිෂ්ඨාන කරගන්නයි කියන එක සිහිපත් කරන්න මා අදහස් කළා. ඒ වගේම පරිසරය රැකලා පරිසරයෙන් වෙන හානිය වළක්වා ගැනීමට ජනාධිපතිතුමා ඇතුළු කොට ඇති ඒ පාරිසරික අමාත්‍යංශවල කටයුතු කරන බොහෝ පිරිස් ඉන්නවා. ස්වේච්ඡා සේවකයින් ඉන්නවා. අපේ රත්නපුර දිසාපතිනියේ ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ පිරිස නුවරඑළියේ දිසාපති සහකාරතුමන්ලා ඇතුළු කොට ඇති කාර්ය භාර පිරිස අඹගමුවේ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කොට ඇති පිරිස ආදී මේ පිරිස් බොහෝම හොඳට පරිසරයේ රැකීමට ප්‍රාදේශීය සභාවන් සමග එකතු වෙලා කටයුතු කරනවා. ඒ වගේම පොලිසියත් හමුදාවත් නොමද සහයෝගයක් අපිට ඒ වෙනුවෙන් දක්වනවා. බහුගිය කාලේ අර කොළඹ දිහාවේ කුණුකන්ද හා සමානව කුණුකන්දක් වශයෙන් නෙමෙයි කුණු එකතු වෙලා බොහෝ තිබිලා තැන්පත් වෙලා තිබිච්ච හරියේ අවාරයේ හැම කාලයකටම පරිසරය පිරිසිදු කිරීමක් සිද්ධ වෙනවා. පරිසරය පිරිසිදු කිරීමට මහා වර්ෂාවක් කුණාටුවක් එමෙ වෙදින් ඒ පාරවල් ඒ තිබෙනවට පරිසරය පිරිසිදු කිරීමක් සිද්ධ වෙනවා. ඒකත් මෙවර සිද්ධ වුණා පෙරහැරට කලින් බොහෝ කුණු දාලා එකතු වෙච්ච ප්‍රදේශයක ඒවා එතනට ඉවත් වෙලා යන්නම මහපාරෙනුත් පහළට ගමන් කළා. ඒ බව බොහෝ දෙනෙක් දකින්නට ඇති. පරිසරයේ පිරිසිදු කිරීමට දෙවියන්ගේ ලද හාස්කමක් බැල්මක් බැල්මක් හැටියට තමයි අපිට ඒක සලකන්නට පුළුවන්කම තිබෙන්නේ. නැතුව පස්යන් පස් කඩාගෙන වැටෙන කඳුවේ මෙහේ නැ ගල් පර්වතයක්මයි ශ්‍රීපාද සමනල ගිර කියලා පැහැදිලි කරලා තිබෙන්නේ. ඒ නිසා පින්වතුනි ඔබ හැම දෙනා තමයි පස් කඳු හදන්නේ කුණු කන්දල් හදන්නේ. ඒකේ වැරදි කාර්යෝ. ඒ නිසා වැරදි කාර්යෝ වෙන්න එපා. ඒ විනාශ වෙන වැඩවලට උදව් උපකාර කරන්න එපා. අතීත දෙන්න එපා. සහයෝගයේ දක්වන්න එපා. ඔබ එහි දායක වෙන්න එපා කියන බව පැහැදිලි කරමින් මේවර වන්දනා වාරයට පැමිණෙන බැතිමත්තු බොහෝම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නට ඕන. හැඟීමෙන් කටයුතු කරන්නට ඕන. ඒ නිසා බුදුහාමුදුරන්ගේ පාදයට නොයෙක් විදිහේ විවේචන නොයෙක් විදිහේ කතන්දර කියන මනස්ගාත දක්වන මිනිස්සුත් නැත්තේ නැහැ. මනස්ගාත දක්වන මිනිස්සු බොහෝම ඉන්නවා. ඒ ඉඳලා දොස් කියන මිනිස්සු ඉන්නවා. ඒ නිසා ස්ථානයත් රැකලා මේ අපේ ගෞරවයත් ඒ තම තමාගේ ගෞරවයත් ආරක්ෂා කරගෙන කටයුතු කරන්නට ඒ කාලය ආශිර්වාදාත්මක කාලය දෙසැම්බර් මාසයේ 3 වෙනිදායින් උදා වෙනවා. හැමතෙම සිත සාන්තිය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව මම මේ කරුණු කාරණා ටික මෙතනින් නිම කරනවා. තෙරුවන් සරණයි. ශ්‍රී සුමන සමන් දෙවි රැකවරණයි.